හරිද එන සිරු දනාට සුබසම් දේවක් ආයුබෝවන් වැඩි කතා කරන්න පටන් ගමු දැන් පැයක් තිස්සේ ලිව්වා දැන් කතා කරන්නයි තියෙන්නේ ඉතින් ගොඩක් ලොකු කාලයක් නේද හිටියා මාත් එක්කන් දැන් අද අවසාන දවස තමයි අපි පන්තියේදී හම්බෙන ඉතින් දුකයි ඔයාලා දාලා යන්නත් ඉතින් නේද හරි හොඳ දරුවෝ ටිකක් හැමෝටම ශිෂ්‍යත්වයේ සමත් වෙන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙයි මං හිතනවා ඔයගොල්ලන්ට අපි බලමු නේ හරි රයිට් පේපර් එක බලලා චුට්ටක් කතා කරමු අපි අවසානෙට අපි පේපර් එක කතා කරන්න යන්නේ පේපර් එක කතා කරන්න කලින් චූටි එකක් තියෙනවා අර ගිය සතියේ පේපර් එකේදී හම්බෙච්ච එකක් එක වැරද්දක් තියෙන නිවැරදි කරන්න අනිවාර්යෙන් නිවැරදි කරගෙන යන්න ඕන එකක් නිසා අර දුම්රිය නැවැත්වීමකදී භාවිතා කරන පොඩිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැගුණානේ එතකොට ඒකෙදී මේ බව කොළපාට පොඩිය ගැන තමයි කියලා දුන්නේ හැබැයි දුන්නේ නාත්‍රකොට වේදා ගන්න සතුපාට පොඩිය කියන එක අපිට දැනගන්න පුළුවන් වුණා අපේ සෙනෙමිගේ තාත්තා උදව් කරා අපිට ඒකට මේ එතුමා දුන්නේ ස්ථානාධිපතිවරයෙක් කියලා මෙයා කතා කළේ ආයතනයේ තොරතුරු ටික හරියටම ගියා දුන්නා ඒක ඇවිල්ලා කොළපාට පොඩියදී කරන්නේ නවත්තලා ඉවරලා ඊළඟට යන්න දැන් මේ යන්න පුළුවන් කියන එක තමයි يعني යන්න කියලා කියන එක තමයි කොළපාට පොඩියෙන් කරන්නේ යම් හේකින් මොන හරි අනතුරක් හෝ මොකක් හරි අවස්ථාවකදී දුම්රිය නවත්තන්න ඕන නම් ඒ වෙනුවෙන් භාවිතා කරන සතුපාට පොඩිය තව කහපාට පොඩියකුත් භාවිතා කරනවා යම් යම් අවස්ථාවවලදී ඒක නවත්තන්න හෝ තනින් ආරම්භ කර ගමන ආරම්භ කරන්න කියන එක නෙමෙයි අර ඉදිරියේදී යම් කිසි වේලාවක් තියෙනවා ඒ වුණාට ඔබට පාරමී දිගේ යන්න පුළුවන් ඉස්සරහට ගමන් කරන්න පුළුවන් මාර්ගය කියන එක කියන්න යොදා ගන්නවා කියන එකයි තමයි අපිට කියලා දුන්නා මම හිතනවා ඔයගොල්ලෝ එක වැරද්දක් තියෙනවා නම් ඒක හදාගන්න එක වැරද්දක් තිබුණා එතන උත්තරේ තිබුණේ නැහැ මම හිතන රතු පාට කියන එක ඒ නිසා දුම්රියක් නැවැත්වීමේදී භාවිතා කරන පොඩිය රතු පාට කියන එක මතක තියාගන්න යම් හේකින් බැරි වෙලාවත් විභාගෙට ඕකම ආවොත් එහෙමනේ හරි ඒ නිසා ඒක මම කරලා ඉවරලා හදාගන්න මම පුතාලා හරි මතක තියාගන්න දැන් අය මුදෙ මුකුත් කරන්න දෙයක් නැහැ ඒක මතක තියාගෙන ආවොත් එහෙම කරන්න හරි පිට නේද වර්ධනය අපි හදාගෙන යමු. ඉස්සර අපි ඉගෙන ගනිමින් උගන්නන අයනේ නේද? හරි අපිත් ඔයගොල්ලෝගෙන් මමත් ඔයගොල්ලෝගෙන් සෑහෙන දේවල් ඉගෙන ගත්තා. ඔයගොල්ලොත් මගෙන් ඉගෙන ගන්න ඇති. මමත් ඔයගොල්ලෝගෙන් ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ පන්ති කරන්න පටන් ගත්තාට පස්සේ සමහර අයගෙන් නේද? ඒ නිසා ගොඩක් වටිනවා. වෙරි සෑඩ් ඩේ නේද? මේ ෂෝ එක ඇත්ත තමයි සෑඩ් ඩේ තමයි. මටත් ඇත්තටම දුකයි ඔයගොල්ලෝ යන එක සම්බන්ධයෙන්. හරි අපි කතා කරමු පේපර් එක පේපර් එක ඉස්සරම කතා කරලා ඊට පස්සේ අපි ඔන්න පොඩ්ඩක් කියලා කතා කරමු රයිට් අපි යම් පුදේ පළවෙනි ප්‍රශ්නෙට වඩාත්ම සමීප සම්බන්ධතාවයක් දක්වන කොටුව තෝරන්න කියලා කියනවා ඕකේ තියෙන වැඩිම සමීප සම්බන්ධතාවයක් හරි සමීප සම්බන්ධතාවයක් දක්වන කොටුව එතකොට අපිට ගන්න පුළුවන් පළවෙනි එකේ තියෙන අයන් එකක් නේ පළවෙනි එකේ අයන් එකක් තියෙන එහෙනම් ඒක ඇවිල්ලා ඒකත් එක්ක ගැළපෙන එක තමයි ඔය කීයට අර නිකන් වංගෙඩියක් වගේ පොඩි එකක් තියෙන ඒවා ගැළපෙන එකක්වත් එහෙනම් ෆෑන් එක නේ විද්‍යුත් උපකරණයනේ එහෙනම් පළවෙනි එක ගාලා තියෙනවනේ මම ඒවා ටක් ගාලා කතා කරගෙන යනවා නේ ඒවා ගොඩක් කතා කරගෙන ඉන්න දෙයක් නැහැ ඒවා චූටි දේවල් නේ රයිට් එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට පළවෙනි උත්තරේ ඔයගොල්ලෝ ගහලා තියෙන්න ඕන ඔයගොල්ලෝ ඩියුට් එකේ තියෙන පළවෙනි උත්තරේ රයිට් ඊළඟ ප්‍රශ්නෙට අපි යන් ලිඳට ගැලපෙන එකත් ඔකේදී සමීප සම්බන්ධතාවයේ තියෙන්නේ එහා පැත්තෙන් ගත්තාම ආයෙ තියෙනවා නළ ලිඳනේ මේක නිකන් සාමාන්‍ය ලිඳක් තියෙන ඒ ලිඳට ගැලපෙන හොඳම එක තමයි නලලිද කියන එකේ හා සමීප සම්බන්ධතාවයක් දක්වන එක රයිට් ඒකට අර ප්ලාස්ටික් බකට් එක කියන ගැලපෙන එක බාල්දියක් නෙමෙයි අනික කුරුලේත්වක් දෙන එකත් අපිට සම්බන්ධතාවය අඩුයි ඒ නිසා ඒ දෙක තමයි හොඳම සම්බන්ධතාවය හැටියට ගන්න පුළුවන් දෙක රයිට් ඊට පස්සේ අපි යන තුන්වෙනි ප්‍රශ්නේ අහනවා ඔය ඉන්න සත්තු ටිකගෙන් ශාකභක්ෂක සිව්පා සතුන් දෙදෙනානේ ශාකභක්ෂක සිව්පා සත්තු හරි පාද හතරක් තියෙනානේ සිව්පා සත්තු දෙන කවුද ඔව් සී සහ ඊනේ සී කියන්නේ හාව ඊ කියන්නේ එළුවා එහෙනම් සී සහ ඊ තමයි ඔයගොල්ලෝ පිළිතුර හැටියට දාලා තියෙන තුන්වෙනි එක නේද සී සහ ඊ බලන්න ඔයගොල්ලෝගේ ඩියුට් එකේ නැත්නම් ප්‍රශ්න උත්තරේ තියෙනවා සී සහ ඊ කියලා උත්තරයක් ඒක හාව සහ එළුවනේ රයිට් ඊට පස්සේ අහසේ ඉගිලෙන ශීරපායි සතෙක් ඔතන ඉන්නවලු අහසේ ඉගිලෙන ශීරපායි සතෙක් ඔව් ඉන්නව කවුද වවුලානේ ඒ ඒ උත්තරේ අපුරුවල නෙමෙයි අහලා තියෙන්නේ අපිට දීලා තියෙන වවුලා කියලා නම් වවුලා කියන එක දාලා දෙනවා වවුලා කියන්නේ සීරපායි සතෙක් අහසේ ඉගිලෙන නේ එයා පක්ෂියෙක් නෙමෙයි කියලා අපි ඔයිට කලින් කතා කරලා තියෙනවා හරි
දෙකට උත්තරේ තුන්වෙනි එක දෙකට උත්තරේ තුන්වෙනි එක හරි එතකොට එයා පක්ෂියෙක් නෙමෙයි කියන කෝටි කලින් කතා කරලා තියෙනවා එයා සතෙක් නේද එයාගේ අර නලල තමයි ඒ ඉදිරියට නෙලාගෙන පියාපත් වගේ දෙන්නේ කියලා කතා කරලා තියෙනවා එතකොට එයා සතෙක් හරි එයා පක්ෂියෙක් නෙමෙයි ඒ නිසා පිළිතුර තමයි වවුලා කියන එක හරි ඊළඟ D අනෙක් සතුන්ගෙන් වෙනස් වෙන ලක්ෂණ D එකේ ඉන්නේ කපුටෙක් එයා අනිත් අයගෙන් වෙනස් වෙන්නේ ඔතන ඉන්න අයගෙන් අනිත් හැමෝම එක්ක ශාක භක්ෂක එක්ක වාංශ භක්ෂක කොටට අයිති වෙනවා එයා විතරක් අයිති වෙනවා මොනවාද එයා විතරක් අයිති වෙනවා මොනවාද සර්ව භක්ෂක කොට නේද එයා සර්ව භක්ෂක සතේ ක්‍රින එක තමයි යා අනිත් අයගෙන් වෙනස් වෙන ලක්ෂණය සර්ව භක්ෂකයි හරි එයා නේද කපුටක් කියන එක සර්ව භක්ෂකයි ඕන දෙයක් කරන්නේ කුණු කසල නේද මස් මාළු ඕන දෙයක් කරනවා නේ හරි සර්ව භක්ෂකයි එහෙනම් ඔයගොල්ලෝ ලියලා තියෙන්න ඕන සර්ව භක්ෂක සතෙක් වෙනවා කියන එක පළවෙනි එක නේ පළවෙනි එක නේ පහට පළවෙනි එක මොකද ප්‍රශ්න පහක් අපි කතා කරලා ඉවරයි රයිට් අපි යන් 6 වෙනි ප්‍රශ්නෙට ඔසිනි පොලියක 5 වෙනියට ඉන්නවා හරි ඔන්න මේක හොඳ ප්‍රශ්නයක් මේක හුඟක් අය වරද්ද ගන්නත් ඇති මම මේකට තුන්වෙනි උත්තරේ දැන් අපේ වන්තිය මොලේ ඉඳලා හිටියේ නැත්තම් ඒ අයට මම මේකේ තුන්වෙනි උත්තරේ වැදිලා නැහැනේ මම ඔබේ තුන්වෙනි උත්තරේ හැටියට දුන්නා 15 කියන එක මේක තමයි තුන්වෙනි උත්තරේ හැටියට දුන්නේ කියලා ලියා ගන්න ඇති කියලා මම හිතනවා හැමෝම දැන් සමහරක් අය හැබැයි හරියට මේ වෙලාවගේ සම්බන්ධෙච්ච අය ඒක හදාගත්තත් දන්නේ නැහැ හරි බලමු අපි එතකොට දැන් මෙහෙමයි කියන්නේ හරි ඔසිනි පොලිමක 5 වෙනියට ඉන්නවා හරි එයාට කලින් එතකොට කී දෙනෙක් ඉන්නවද හතර දෙනෙක් ඉන්නනේ මේ 1යි 2යි 3යි හතර දෙනෙක් ඉන්නවා මේ මෙතන තමයි ඔසිනි ඉන්නේ මේ ඉන්නේ ඔසිනි හරි මේන් ඔසිනි මේ ඔසිනි අපේ ඔසිනිත් ඉන්නා නේද හා හරි එතකොට මෙයා තමයි දැන් ඕන මෙයා ඉන්නේ පස්සෙනියට හරි පස්සෙනියට ඊට පස්සේ කියනවා මෙහෙම එකක් කොහොමද කියන්නේ ඇය තමයි අහල්ලුවන් 3 දෙනෙකු පසු කරගෙන ගොස් පොලිමේ හරි මැද හිට ගන්නවා මෙයා තමයි යාළුවෝ 3 දෙනෙක් පහු කරනවා ඕන් එක්කෙනයි ඕන් දෙන්නයි ඕන් 3 දෙනයි ඔය 3 දෙනා පහු කරගෙන ගිහිල්ලා පුතේ මේ ඔසිනි බේම් මෙතන හිට ගන්නවා රයිට් ඔන් ඔසිනි දැන් කොහෙද ඉන්නේ දැන් ඔසිනි ඉන්නේ මෙතන දැන් මෙතන ඔසිනි ඉන්නවද නැද්ද නෑනේ නේද මෙතන හිටපේ කියලා මෙතන ගියා නම් ආයෙ මෙතන ඉන්න විදිහක් නෑනේ එහෙනම් එයා වයින් කරමු අපි එතන ඉන්න ඔසිනි වයින් කරමු ඒ කියන්නේ මෙයා දැන් අනිත් අතේ ගිහිල්ලා ඉන්නේ නම් මෙයා මෙතන නෑනේ ආ මෙයා දැන් ඉන්නේ හරි මැදලු මේ මෙයා ඉන්නේ හරි මැද කියනවා මෙයා ඉන්නේ හරි මැද කියනවා දැන් ඉන්නේ හරි මැද ආ මෙයා හරි මැද නම් අපෙන් අහන ඔය පොලිමේ කී දෙනෙක් ඉන්නවද කියලා දැන් මෙයා හරි මැද නම් එයාට මෙයා පැත්තේ කී දෙනෙක් ඉන්නවද 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි එයා මෙයා පැත්තේ කී දෙනෙක් ඉන්නවද 7යි එහෙනම් එයා පැත්තේ කී දෙනෙක් ඉන්න ඕනද එයා හරි මැද නිසා 7යි 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 14යි මේ ඔසිනි ඔක්කොම 15යි එහෙනම් ওই පොලිමේ ඔක්කොම ඉන්නේ 15යි 3 වෙනි උත්තරේ තමයි 15 තිබුණේ 15ට ගහලා දිනේ ඕක හැබැයි හුඟක් අය ගහලා ඇත්තේ 16යි කියන එකට සුවර් එකටම අති බහුතරයක් ගහලා ඇති 16යි කියන එකට හරි ඔසිනි කීයටද ගෑවේ පහලට ගෑවද නා ගෑවා හොඳයි අවුඩි ගෑවද පහලට නා හොඳයි හොඳයි නියම 16ට ගහපුවා ඇත්ත ඇති තසුනි ගෑවද පහලට නැද්ද 16ද ගෑවේ 16 ගෑවේ නේ ආ හරි දුලිති හරි හරි අපි යන් ආ දියන් සභාවලට ගියානේ හා දියන් හරි අපි යන් ඉස්සරහට සමහර දැනුත් සම්බන්ධ වෙනවා ඔය පැයකුත් දීලානේ හරි ඊට පස්සේ දැන් ආයෙ උත්තර කියන්න නම් මුලේ ඉඳන් මම කියන්නේ නැහැ අපිනේ රයිට් හරිද අපි යන් ඉස්සරහට ඊට පස්සේ කියනවා පැලපත දෙස බලා සිටි ගොවියා සතුටින් ගෙදර ගියේ පැලපත දිහා බලන් හිටු පැලපත අපිට අහුවෙනවා ඕක සිංහල පාඩමකදී පැලපත කියන එක නේද පැලපත මොකද්ද පැලපත කියලා කියන්නේ ආ පැලපත කියලා කියන්නේ පැල ගොයමට නේද පැල ගොයමට හරි පහවසරේ අච්චුමතේ හම් වෙනවා ඕක හරි අර අර්ථ පැහැදිලි ටික බලන් ගිහිල්ලා තියෙනවා නම් ඒ ටික මතකයේ තියෙනවා නම් මේ පැල ගොයම කියන එක අහුවෙනවා පැලපත කියන්නේ පැල ගොයම කියන එක අහුවෙනවා अवेना अवेना
දිග පළල් හා උස සෙන්ටිමීටර් දෙකක් වන ගණකයකින් දිග පළල් හා උස සෙන්ටිමීටර් එකක් වන කුඩා ගණක කීයක් කපන්න පුළුවන්ද කියලා යන්නේ හරි එතකොට ගණකේ ගත්තාම මේ ගණකේ මෙයාලා කියන්නේ මෙහෙම මෙන්න මේ දිග සෙන්ටිමීටර් දෙකයි පළලත් සෙන්ටිමීටර් දෙකයි උසක් ගත්තොත් උසත් සෙන්ටිමීටර් දෙකයි ඔන්න කතන්දරේ කියන්නේ හරි ඔහම තමයි ගණකේ තියනවා කියලා කියන්නේ හරි එතකොට හරි නේ රයිට් පොඩි කෝල් එකක් ආවා එකයි හරි මතකයි නේ අර අපි කතා කරමින් හිටියේ මේක සම්බන්ධයෙන් හරි එතකොට මේ දෙකයි දෙකයි හරි මේකට දෙකයි මෙහෙට දෙකයි උසත් දෙකයි කියලා කියන්නේ හරි එතකොට නිකන් මෙහෙම ගන්නකො උස කියන කතන්දරේ නැතුව නිකන් අපි යට එක පැත්තක් ගන්නකො පැත්තක් ගත්තොත් එහෙම මෙහෙමනේ තියෙන්නේ දෙකයි දෙකයි නේද එතකොට දෙකයි දෙක ඇතුලේ අපිට පුළුවන් එකයි එකේ කීයක් හදන්න එකයි එකේ කීයක් හදන්න පුළුවන් හතරක් හදන්න පුළුවනේ يعني මෙන්න මෙහෙම එකයි එකේව හතරක් හදන්න පුළුවනේ එක මෙවක ඇතුළේ. එතකොට දැන් මේකේ ඒ වගේ උස දෙකක් තියෙනවනේ. එහෙනම් මෙන්න මෙහෙම 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 ඔහොමනේ හැදෙන්නේ. හරි එතකොට එහෙනම් මේ හතරේ වූ අපුතේ දෙකක් හැදෙනවා. එහෙනම් කීයක් හැදෙනවද ඔක්කොම? ඒක ඇතුලේ පොඩි ගණක කපා ගන්න පුළුවන් අපිට අටක් කපා ගන්න පුළුවන්. අටයි කියලා උත්තරේ දාලා තියෙනවා. මොකද දැකපු ගමන් හුඟක් අය හතරයි කියලා හැම ගහලා තියෙනවා නම් වැරදි. හරි. අටක් කපා ගන්න පුළුවන් අටයි කියලා තමයි උත්තරේ දාලා තියෙනවා. බලන්න හරිද කියලා. හරි හරි නේ රයිට් සජින් හරිද හරි නේ හරි 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 රයිට් අපි යමු දෙ ඉස්සරහට ඊට පස්සේ කියනවා හිස්තර සුසු වචනේ තෝරන්න කියලා නයනා දියනෑමට වැවට ගියාය නයනා දියනාන කොහෙද ගියේ වැවට ගියා හරි ගැමියෝ කෑම සොයාගෙන කැලේට ගියෝය රයිට් ගැමියෝ කෑම හොයාගෙන කැලේට ගියාලු රයිට් අපෙන් අහනවා නයනා කියන්නේ ගැමියෝ එතකොට නයනා කියලා කියන්නේ අර කිව්ත්තේ ගැමියෝ කියන්නේ අනික උක්තේ නේද හරි ඊට පස්සේ ඊළඟ ගැමියෝ නයනා ගැමියෝ නම් වැවට වැවට කියලා කියන්නේ කර්මයනේ නයනා ගියේ කොහාටද වැවට ගියේ අපි ඉගෙනගෙන තියන්නේ වාක්‍යයේ උක්තය කර්මයක් ඇද කියලා ඒතර කර්මය කියලා කොටසරයි තියෙන්නේ හරි නයනා කොහාටද ගියේ වැවට තමයි ගියේ එහෙනම් ගැමියෝ කොහාටද ගියේ ගැමියෝ ගියේ කැමරන් කොහෙන්ද ගියේ ආ කැලේට ගියේ එහෙනම් ඔයගොල්ලෝ නවවෙනි එකට දාලා තියෙන ගුලන් උත්තරේ තමයි කැලේට කියන එක හරි ක්‍රියාපදයේ ක්‍රියාව එහෙනම් අනිත් පැත්තෙන් ගත්තාම තරූස ලස්සන සරුංගලයක් සාදයි කියලා තියෙනවා එහෙනම් දහිනේ ඔයගොල්ලෝ දාලා තියෙනවා මොකක් කියලාද
සාදයි කියලා මොකක්ද දාලා තියෙන්න ඕන නැත්තේ සාදයි කියලා දාලා තියෙන්න ඕන බලන්න එහෙම දාලා තියෙනවද කියලා සාදයි කියලා එහෙම දාලා තියෙනම් ඔන්න හරියක් දාගන්න දැන් ප්‍රශ්න 10ක් අපි කරලා ඉවරයි ප්‍රශ්න 10 කියලා කියන්නේ ඉතින් ඔයගොල්ලෝ ලකුණු 25ක් උපයගෙන තියෙන්නේ හරි ලකුණු 25ක් උපයගෙන තියෙන්නේ කිසිම ගැටලුවක් නැතුව right right Tawadas de kai di ini, tawadas de ada villa karena ada pada adim panti barek atau ntar apa mah, itu pasti pada ada berapa dini dasi kura ada wasturai, sena sura ada udah dibagi di ena, sena sura ada udah nama itu dibagi fatangan nih, ata hamar ini kurang badi karena mana hole lagi, ego lo ata ini kurang badi anu na, itu pasti nama ini adalah dahai ini kan paling paper lagi di ena, itu pasti නෑ sorry නමේ හමාරට තමයි පටන් ගන්නෙ නමේ හමාරට මේ පාර පටන් ගන්න විභාගේ ඔයගොල්ලෝ නමේ හමාර ඉඳලා 10 හමාර වෙනකම් පළවෙනි පත්‍රයේ තියෙන්නේ ඊට පස්සේ 10 හමාර ඉඳලා 11 වෙනකම් පොඩි විවේකයක් තියෙනවා 11 වෙනකම් කොට දෙන විනාඩි 15යි හම්බෙන්නේ නමේ හමාර ඉඳලා 10යි 45 වෙනකම් හම්බෙනවා පොඩි විවේකයක් ඒකේ එළියට වහින්න ආරෙ මේට එළියට ගන්න එළියට යන්න පුළුවන් ටොයිලට් ආරෙ යන්න පුළුවන් ඊට පස්සේ යන්න බෑ මේ කොහෙවත් එළියට එහෙම ඊට පස්සේ 10 11ට පටන් අරගෙන 12යි කාල වෙනකම් විභාග ඉඳලා 12යි කාලට තමයි ඔයගොල්ලන්ගේ විභාගය වෙන්නේ. අද මේ පාර කාලසටහන එහෙමයි මට මතක හැටියට දෙන්නේ. හරි. එතකොට හරි. එතකොට මේ ටික වර්ග තියා ගන්න. ගිහිල්ලා මේ දවස් ටිකේ පුළුවන් තරම් ඔය පොත්පත් එහෙම මේ අමුතුවෙන් පාඩම් කරන්න බෑ. ටිකක් සිංගල් පොත් එහෙම අරගෙන චුට්ටක් ප්‍රවදර කියවගෙන යන්න උඩ ඉඳන් යටට හතරේ පොතක් ගන්න, පහේ පොතක් ගන්න. ටිකක් පහේ මුල ටික කියවන්න අනිවාර්යයි. පහේ අග ටික නැත්තත් ප්‍රශ්නයක් නෑ. හරි මුලදී කණිදාරෙන් කියවන්න හතරේ ටිකක් කියවන්න හොඳින් හරිද ඊට පස්සේ ආරම්මණන් තියෙන ටිකක් මතක් කරගන්න අමුතුවෙන් ගොඩාක් දේවල් හිතන්න දෙයක් නැහැ ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ මේ පේපර් ලියනවා වගේම තමයි හරි ඔයිටත් දෙලි ලේසි වෙන්නේ බය වෙන්න එපා හරි ඔයාලට ලකුණු 90ක් ගන්න ගැන ඒකට ලකුණු 95ක් ගන්න ඕගොල්ලන්ට මහ ලොක්කක් දැනන්නේ නැහැ හරි පුළුවන් ලියන්න වැඩේ කරන්නයි තියෙන්නේ රයිට් හරි අපි අමුද ඉස්සර යනවම 11 ශ්‍රේණි එක ඔය රූප දෙකක් තියලා තියෙනවා ඔය රූපේ ගනනලා ඒ කැලරි ටික මේ කැලරි සෙට් කරාම කොහොම රූපයක් හැදෙන්නේ කියලා අහන්නේ. ඒකෝර පළවෙනි එකේ තියෙන මෙන්න මෙහෙම ඉරක්. ඒකෝර අනිත් පැත්තෙන් ගනනලා සෙට් කරන්න තියෙනවා. මෙහෙම එකකුයි මෙහෙම එකකුයි නේ. ඊට ඊළඟ එකේ ඉරි කැලරි දෙකක් තියෙන්නේ. මේ ඉරි කැලරි දෙකට අනිත් පැත්තෙන් ගනනලා මෙහෙම ඉරි කැලරි තුනක් සෙට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අනිත් පැත්තේ මේ පැත්තේ ඔහොම ඉරි කැලරි දෙකක් තියෙන්නේ. මේකේ ඉරි කැලරි දෙකක් කොහොම කොහොම ගනනලා සෙට් කරන්න තියෙනවා. නංග ඔන්න ඔහොම රූපයක් හැදෙන්න ඕන. හරි මෙන්න මෙහෙම රූපයක් හැදෙන්න ඕන. ඔහොම රූපයක් තියෙනවා ඔගේ. තියෙනවා. මොකද්ද? දෙවෙනි රූපය නේ. දෙවෙනි රූපේ බලන්න කොහොම එකක් තමයි තියෙන්නේ නේද එහෙනම් උත්තරේ දෙක කියලා ඔයගොල්ලෝ දාලා තියෙන්නට ඕන බලන්න උත්තරේ දාලා තියෙනවද කියලා හරි මම ඩවුන් කරනවා හරි අපි යමු දෙය ඊළඟ එකට මූණ බලන කණ්ණාඩියකින් බැලුව විට ඒ ආකාරයෙන්ම පෙනෙන්නේ මොනවද කියලා හනේ අපි දැන් මේවා ඕන තරම් ඉගෙන ගත්තේ හරි මූණ බලන කණ්ණාඩියකින් බැලුවාම දෙපැත්තම සමාන වෙන්න ඕන එක වගේ තියෙන්න ඕන එහෙම තිබ්බම නැත්තම් පැත්ත මාරු වෙනානේ පේන්නේ ඒතර පැත්ත මාරු වුණාම එක වගේ තිබ්බොත් තමයි හැම එකක්ම හරියට පේන්නේ හරි දැන් අපි ගිහිලා හිට ගත්තාම අපේ දෙපැත්තම එක වගේ හින්දා තමයි මූනේ අපිට මේ විදිහට පේන්නේ දැන් අපි බැලලා මේ පැත්ත ඇදයි නම් හරි එහෙම ඇදයි නෑ නේද හරි බැරි වෙලාවත් මේ පැත්ත ඇදයි නම් කරකින් ගිහින් බලපුවාම මේ අනිත් පැත්ත ඇදතර තමයි පේන්නේ නේද කණ්ණාඩි එහෙමනේ පේන්නේ හරි එතකොට දැන් අපේ මොනවා හරි දෝෂයක් මෙයා තියෙන්න පුළුවන් නේ සමහරක් කර අපේ මූනේ මේ පැත්ත කළුයි වගේ චුට්ටක් මේ පැත්තට එතකොට අනිත් පැත්තෙන් පේන්නේ අනිත් පැත්ත කළුයි වගේ නේද හරි එහෙම නේද මිනිසුන් එහෙම නැති නිසා සාමාන්‍යයෙන් දෙපැත්තම එක වගේ තියෙන නිසා හරියට ඒ විදිහට වගේ පේනවා රයිට් එතකොට දැන් මොනවා හරි එකක් අපි හිතමු මෙහෙම එකක් කියලා 100 අකුරක් කියලා මේක කණ්ණාඩියට අල්ලගමු ওই 100 අකුර අනිත් පැත්තට ඇල්ලුවම ඔහම තමයි පේන්නේ ඔකේ කතන්දරේ හරි එහෙනම් දැන් අනිත් පැත්ත හැරුණත් ඒ විදිහම එකක් වෙන්න ඕනනේ ආ එහෙනම් මෙන්න මේ උත්තරේ ඉඳින දැන් T අකුර මේ අනිත් පැත්ත හැරෙව්වා T ම තමයි නේ A අකුර අනිත් පැත්ත හැරෙව්වත් A ම තමයි එහෙනම් ඕගොල්ලෝ මේ T A කියන එකට තමයි එතන උත්තරේ හැටියට ගහලා තියෙනවා ඕගොල්ලෝගේ රූට් එකේ T A කියන එකට ගහලා තියෙනම් හරියක් දාගන්න පුළුවන් T A කියන එකට ගහලා තියෙනම් හරියක් දාගන්න හරි right අපි ආව ඊළඟකට ඊළඟකෙත් ඒ වගේ ඊළඟකෙ මෙන්න මෙහෙම තියෙන රූපයක් නේද? ඒතර මේ රූපයේ කිසි ගැටලුවක් නැහැ. මෙහෙම ගත්තාම එනවේ යට කොටස ඔක්කොම සමස්තයක් විදිහට පාඩ කරලා තියෙන කිසි ගැටලුවක් නැහැ. දෙපැත්තම පාඩ කරලා එක පැත්තක් පාඩ කරලා තිබුණා ගැටලුවක් තියෙනවා. මොකද ඒතර පැත්ත මාරු වෙනවනේ. එහෙනම් මෙන්න මේ දෙපැත්තම පාඩ කරලා තියෙන පළවෙනි උත්තරේ මේක නේද? පළවෙනි උත්තරේට ඔයගොල්ලෝ ගහලා තියෙනවනේ. දැන් ඊළඟ උත්තරේ ගත්තාම අර මේ පැත්ත කොටස පාඩ කරලා තියෙන එහා පැත්තට මාරු වෙනවා. ඊළඟ තුන්වෙනි උත්තරේ ගත්තාම ඔයගොල්ලෝගේ ප්‍රශ්න පත්‍රය දිහා බලන්න යටේකේ මේ පැත්ත පාට වෙන නේද එහා පැත්තට මාරු වෙච්ච ගමන් ඒ පැත්ත මාරු වෙනවා නේ පැහැදිලිනේ හරි එතකොට එහෙනම් ඒක එහෙම වෙන්න බෑ රයිට් හරි එහෙමනම් අපි යමු 14 වෙනි ප්‍රශ්නයට හරි 14 වෙනි ප්‍රශ්නයට යන්න හරි
දාහතර ප්‍රශ්නේ 34203 යන සංඛ්‍යාවේ ඉලක්කම් සියල්ල යොදාගෙන සෑදී හැකි කුඩාම සංඛ්‍යාවේ සියස්ථානයේ පිහිටි ඉලක්කම නිරූපිත අගය ලියන්න. ගුට්ටක් කතන්දරය වෙනස් එකක් හදා ගන්න දින 34203. හරි? 34203 කියන සංඛ්‍යාවේ තියෙන ඉලක්කම් ටික අරගෙන හදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව ඔයා ගන්න ඉස්සර මේ ටික අරගෙන හදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව ඔයමු. දෙකනේ මුලට මෙන්නේ බිංදුවේ අනිවාර්යෙන් දෙවෙනි දැනට මෙන්න ඊළඟ තියෙන කුඩාවේක 3. ඊළඟ තියෙන 3. ඊළඟ තියෙන 4. එහෙනම් මොකෙන් හදාන්න පුළුවන් කුඩාව සංඛ්‍යාව තමයි 20334. ඒකේ අපෙන් අහන්නේ බේම් මේ සියය ස්ථානයේ. හරි? සියය ස්ථානයේ තියෙන ඉලක්කම ඉලක්කම පුතේ 3යි. ඒක ස්ථානීය අගය ගත්තොත් කීයද? ස්ථානීය අගය ගත්තොත් 100යි නේ. ස්ථානීය අගය ගත්තොත් 100යි. එහෙමනම් මේකෙන් නිරූපිත අගය කියලා කියන්නේ 100ව 3ක් කියලා කියන්නේ 300යි. එහෙනම් ඔයගොල්ලෝ උත්තරේ හැටියට දාලා තියෙන්න ඕන මේ නිරූපිත අගය 300යි කියලා. හරි එහෙම දාලා තියෙනම් ඔන්න හරියට දා ගන්න පුළුවන්. 300යි කියලා දාලා තියෙන්න ඕන. හරිනේ? හරිනේ? ලවන්නේ හරි නේද? හරි. රයිට් අපි අන් ඉස්සරහට පුතේ. හිස්තැනට ගැලපෙන පිළිතුරු තෝරන්න කියලා කියන ඕකේ ලොකු සංඛ්‍යා රටාවක් නෙවෙයි තිබුණේ මම හිතන හොයා ගන්න ඇති කියලා හැම එකක්ම සම්මුඛ නැත්තම් ඉස්සරහා තියෙනවා එයාට එයා ඉස්සරහා තියෙනවා හැදිලා තියෙන්නේ පහෙන් ගුණ වෙලා බව ඕගොල්ලෝ හොයා ගන්න ඇති කියලා මම හිතනවා රයිට් එතකොට මෙතන දෙක තියෙනවා දෙක පහෙන් ගුණ වෙලා මෙතන 10 හැදුනා නේද ඊට පස්සේ මෙතන 3 තියෙනවා 3 පහෙන් ගුණ වෙලා මෙතන 15 හැදුනා ඊට පස්සේ මෙතන 5 තියෙනවා 5 පහෙන් ගුණ වෙලා 25 හැදුනා එතන මෙතන තියෙන 4 එන 4 පහෙන් ගුණ වුණාම මෙතන හැදෙන්න ඕන 20 කියන එක නේ එහෙනම් ඔයගොල්ලෝ උත්තරේ දාලා තියෙන්න ඕන 20යි කියන එක බලන්න කොහොමද දාලා තියෙනවද කියලා රයිට් එහෙම සංඛ්‍යා රටාව හොයා ගන්න ඇති කියලා මම හිතනවා හරි හිතන නෙමෙයි අනිවාර්යෙන් හොයා ගන්න ඇති නේද කියුවා තමයි නේ රයිට් හරි පුතේ අපි යන් ඊළඟට A හා B වෙනුවට වඩාත් ගැළපෙන වචන කිල තෝරන්න කියලා කියනවා ඒකට A ඔයගොල්ලෝගේ ටියුට් එක දිහා බලන්න ඒකේ තියෙන්නේ පෙතිය දණ්ඩියා මේගොල්ලෝ කවුද මේගොල්ලෝ කවුද පෙතිය දණ්ඩියෝ මේගොල්ලෝ මත්සයෝ නේ මේගොල්ලෝ මත්සෙයි නේ එතකොට එහෙනම් මත්සෙයින් වෙන්න පුළුවන් ඒ හරි ඊට පස්සේ B එක ගත්තාම පක්ෂීන්ගේ මයිනා එතකොට තව පක්ෂියෙක් ඉන්න පුළුවන් මත්සෙයින් සහ මත්සෙයින් සහ පක්ෂියෙක්ගේ නමක් තියෙන එකක් හොයා ගන්න ඕනේ තියෙනව මොකද්ද ගිරවා නේ මත්සෙන් සහ ගිරවා. එතකොට හැබැයි ඔයගේ කපුට තියෙන. එතකොට දෙක මාරු වෙන හින්දා ඒ උත්තරේ ගන්න බෑ. මොකද කපුට එකට දැම්මොත් එහෙම කපුට වෙන්නේ ඒ ගොඩරනේ. ඒ ගොඩ කියන්නේ දණ්ඩිය පෙතිය කියන්නේ කපුට. එතකොට ගැලපෙන්නේ නැහැ නේ. එහෙනම් මත්සෙන් ගිරවා කියන එක තමයි ඔයගොල්ලෝ ගහලා තියෙන්න ඕන. හරි? මත්සෙන් ගිරවා කියන එක තමයි ගහලා තියෙන්නේ. කපුට මත්සෙන් කියලා ගහලා තිබ්බනම් වැරදි. ආ එතකොට පැත්ත මාරු වෙලා නැහැ නේද? පැත්ත මාරු වෙලා තියෙන්නේ. පැහැදිලි නේ? රයිට්. ඊළඟ එක ඒ ඒ ඒ අබ අබ කියලා කියන්නේ නිකන් කුරුබඩු වර්ගයක් නේ කුරුබඩු වර්ගයක් නේ නැත්නම් තව මේ જાති කුරුබඩු වර්ගයක් වෙන්නේ බෑ නේද එහෙනම් ගම්මිරිස් තියනවා නේ ගම්මිරිස් හරි බීජ වර්ගයක් ගම්මිරිස් බීජනේ නේ බීජ ඊට පස්සේ අනිත් පැත්තෙන් තියනවා බිත්තර ඒ වගේ සත් ආහාරයක් එහෙනම් මස් තියනවා නේ බිත් ආ ගම්මිරිස් සහ මස් කියන එක රයිට් මම ගොඩක් කතා කරන්න දෙයක් නැහැ මම හිතන බොහොම සරලව ඒක හරි ඔයගොල්ලෝ දන්නවා ගම්මිරිස්සා මස් කියන එක ගහලා ඇති කියලා මම හිතනවා රයිට් හරිද මේ සචිනේ හරිනේ රයිට් අපි යන් ඉස්සරහට තව ටිකක් බලන්න ඊට පස්සේ අපිට දීලා තියෙන රූපයක් හරිද මෙන්න මේ රූපය දීලා තියෙනවා පුතේ මේ රූපය එතකොට මේ රූපය අපෙන් අහන්නේ ඔය දැක්කන වස්තුවේ මුහුණත් ගණන හා ධාර ගණන එතකොට මම මේක පිට කලිනුත් පැහැදිලිවම කියලා දීලා තිනා මුහුණත් කියන වචනේ පාවිච්චි කරන්නේ තල 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 සඳහා හරි ඒ කියන්නේ දැන් සිලින්ඩරේ ගත්තොත් මේ සිලින්ඩරේ උඩ තියෙන තලයක් තලයි නේද ඒක වක්‍ර වෙලා නැහැ නේ ඔය හරි එතකොට මේ මේක මුහුණතක් නෙවෙයි මේ කඳ නේද 17 එකක් හිතනවා 17 එකේ කඳ ඒක මුහුණතක් නෙවෙයි ඒක වක්‍රයි නේ හරි ඒක මුහුණතක් නෙවෙයි හරි අපි මුහුණත් කියන්නේ එහෙනම් මුහුණත් කියලා කියන්නේ තල තල ඒවට හරි පැතලියේ වට හරි එහෙනම් ඕකේ තියෙන මුහුණක් ගත්තාම පුතේ මේ උඩින් එකයි යටින් එකයි මුහුණක් ගන්න දෙකයි නේද ධාර ගන්න තියෙද ආ ධාර මේකේ වක්‍ර ධාර මේ මෙතන එක වක්‍ර ධාරයක් තියෙනවා මෙතන එක වක්‍ර ධාරයක් තියෙනවා වක්‍ර ධාරات දෙකයි
අරද අපිට කියලා නැහැ වක්වද විදුද කියලා එහෙනම් අපිට කිසි ගැටලුවක් නැහැ තියෙන්නේ මුහුණක් දෙකකුයි වක්ව සෝරි ධාර දෙකකුයි තමයි හරි ධාර මොනවද කියලා අපිට නම් කරලා දීලා නැහැ නේ ඍජු ධාර කියලා අහලා නැහැ නේ වක්‍ර ධාර කියලා අහලත් නැහැ කොහොම වුණත් කවන්නේ ධාර තියෙන්නේ දෙකයි පොදු වේ ගත්තාම ඒ දෙක හැබැයි දෙකම වක්‍ර ධාර දෙකක් තමයි සිලින්ඩරේට තියෙන්නේ ඍජු ධාර එකක්වත් ඕක ඇතුලේ නැහැ නේ සිලින්ඩරේ නැත්තම් නිකන් 17 එකේ අපි ටක් ගාලා මතක් කරන එක හරි ස්ටෝ 17 එක විතරක් නෙමෙයි උදාහරණ දෙන්න හරි මං කියන්නේ ඒකනේ අපිට මතක් කරන එකට අගල සිලින්ඩරේ කියලා කිව්වා නේද හරි ඊළඟ එක හරි මුළු රූපයේ වර්ගඵලය අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය වගේ කී ගුණයක්ද කියලා අහනවා මුළු රූපයේ වර්ගඵලය ඔය මුළු රූපයේ තියෙනවා මුළු රූපයේ වර්ගඵලය අඳුරු කරලා තියෙන කොටස වගේ කී ගුණයක්ද කියලා අහන්නේ ඕක නම් හරි සරලයි මේ ලොකුවට හිතන්න දෙයක් නැහැ තනි කොටුවක් විදිහට ගත්තත් ඒ වගේ සමාන කොටු කීයද මුළු රූපයේ තියෙන්නේ ඔක්කොම සමාන කොටු 8ක් නේ තියෙන්නේ නේද එහෙනම් එක වගේ කී ගුණයක් 8 කියලා කියන්නේ 8 ගුණයක් නේද එහෙනම් ඒක ලේසියි අය ඕනනම් දාගෙන හදන්න පුළුවන් ඔයාලා ඕනනම් දෙක දෙක හරි එක එක හරි ඕනනම් අපි හිතමුකෝ ඔය එක කොටුවකට දෙක ගාන දානවා කියලා එකට දෙක ගාන දැම්මොත් ඔක්කොටම දැම්මම 16ක් එහෙනම් දෙක වගේ කී ගුණයක් 16 කියලා කියන්නේ 8 ගුණයක් කොහොම හදුවත් එනවා උත්තරේ හරි එක සරලයි කතන්දරේ හරි පැහැදිලිනේ මං කියන එක හරි ඒක නිකන් අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ කොහොම හදුවත් ඒ උත්තරේ එනවා හරි සතින් දිහර නේද පුතේ හරි සේමිනි හරි නේ සෙනුලි හරි නේද ඉහෙන් ගියෝ හරි නේද හරි ලියන් හරි නේ වැඩේ කරගෙන යනවා නේ හරි කලන හරි නේද එනවනේ වැඩේ නේද ගන්නට හරි 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 ජනිත් නවෝද හරි නේද වැඩේ කරගෙන යනවා නේද ගන්නට හරි හරි රයිට් අපි යන් ඉස්සරහට තව ටිකක් जनवरी अप्रैल जूलै अक्टोबर जनवरी फेब्रुवरी मार्च अप्रैल मे जून जूली अगस्त सितंबर ने अक्टोबर तीनवा नवंबर दिसंबर ने जनवरी 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 दीवलगिरी तुणक रुपया पनास एक अभी दंड दीवा दीवलगिरी तुणक पनास एक දියුල්ගෙඩි එකක් 51 තුනෙන් බෙදන්න වෙනවානේ නේද 17යි නේ එක දියුල්ගෙඩියක් 17යි හරි ඊට පස්සේ දොඩම් ගෙඩියක් දියුල්ගෙඩියකට වඩා රුපියල් 4ක් වැඩි දොඩම් ගෙඩියක් දියුල්ගෙඩියකට වැඩි 4ක් වැඩි කියන්නේ 21යි 17ට වැඩි 4ක් වැඩි කියන්නේ 21යි නේ ඊට පස්සේ කියනවා දොඩම් ගෙඩියක් ඔය දෙකේ එකතුවට සමානයි දොඩන්නේ සෝරි කොමඩු ගෙඩියක් ඔය දෙකේ එකතුවට සමානයි නේද හරි කොමඩු ගෙඩියක් මේ දෙකේම එකතුවට සමානයි එහෙනම් 38යි නේ දැන් ඕනෙකට උත්තර දෙන්න පුළුවන් ඒකේ පළවෙනි ප්‍රශ්නේ අහනවා දියුල් ගෙඩියක මිල කීයද කියලා බේන් දියුල් ගෙඩියක මිල පළවෙනි එකට නම් ඕගොල්ලෝ 17යි කියලා දාලා තියෙන්න ඕන දැන් දෙවෙනි එක අහනවා කොමඩු ගෙඩියක මිල කීයද කියලා කොමඩු ගෙඩියක මිල රුපියල් 38යි එහෙනම් දෙවෙනි එක ඕගොල්ලෝ 38යි කියන එක ගහලා තියෙන්න ඕන බලන්න එහෙම ගහලා තියනවාද කියලා එහෙම ගහලා තියනම් හරියට දාගන්න හරි එහෙම ගහලා තියනම් හරියට දාගන්න රයිට් අභියන් ඉස්සරහට රයිට් අද කාලය ගොඩක් ගන්න පටපට ගාලා කතා කරමු පටපට ගාලා ඉවර කරනවා නේද හරි සිතුමිණි හරි නේද පුතේ වැඩි යනවා නේද කාර් යනවා වැඩි නේ හරි හරි රයිට් අභියන් තාඩිය ඉස්සරහට හරි රුපියල් 346 කියන එක 346 කියන එක ලකුණු කරලා තියෙනවා කියලා ඉසෙඩ් ආර් එම් කියලා හරි එම් බිංදුව ගාවට යන මෙන්න බිංදුව කියන්නේ p එක ගාවට යන මේක කියන්නේ l එහෙනම් npl කියන උත්තරේට ගහලා තියෙන්න ඕන
බලන්න NPL කියන උත්තරේට ගහලා තියෙන ඕන. එහෙම ගහලා තියෙනම් හරියක් දාගන්න. හරි. 21ට උත්තරේ 17යි 22ට උත්තරේ 38යි 23ට උත්තරේ තමයි ඔය කතා කරේ. හරිනේ? අහපු එකනට මේ කිව්වේ ඈ. ඉස්සර හරි නේද? 21ට උත්තරේ 17යි කියන එක රුපියල් 17යි කියන එක 22ට උත්තරේ 38යි කියන එක 23ට තමයි මේ NPL කියන උත්තරේ එන්නේ. අපි දාලා තියෙන එක තමයි. හරිනේ? හරිනේ? Right. Right. හරි. හරි ආ ඉස්සරහට යන් අදීසි කෝඩු කැබැල්ලක් එන මිදුලේ එක් ස්ථානයක සිට නැගෙනහිර මීටර 3ක් දා බොහොම ලේසි එකක් අඳින්නයි තියෙන්නේ අදීසි කෝඩු කැබැල්ලක් අරගෙන එක් ස්ථානයක ඉඳලා මීටර 3ක් නැගෙනහිරට ඉරක් ඇඳනලු හරි මීටර 3ක් නැගෙනහිරට ඇඳනලු ඊට පස්සේ එතනදලා මීටර 4ක් උතුරට ඇඳනලු එතනදලා මීටර 4ක් උතුරට ඇඳනවන මෙතනදලා මීටර 4ක් උතුරට ඇඳන රයිට් मीटर हाथरा कुतुरा टे अंदा इम्पासे आय मीटर देखा कुं बाटा हिरे टे अंदा आय मीटर देखा बाटा हिरे टे अंदा वो मीटर देखा बाटा हिरे कर मीटर डी मीटर काटू में नहीं पै देर ये मैं दला आय मुले हिट अप जाने दे आय अंदा लो आय मुले हिट अप जाने इना ओनो हो रुपे आती है ना हो रुपे आती है ना पाले ने रुपे उत्तर आती है ना नेर समार उत्तर है नया किला डाल दी मैं ज्यादा कर कोई दिन उत्तर है नेता नेर කලබල වෙන්න බෑ දැකපු ගමන් උත්තර නෑ කියලා හිතන්න බෑ හැම එකටම උත්තර තියෙනවා තියෙනවා කියලා හිතේ තියන් හදන්න මොකද උත්තර නැති ප්‍රශ්න දෙන්නේ නෑ ලේසියකට ඈ සිසතර ගියම උත්තර නැති ප්‍රශ්න දෙන්නේ නෑ උත්තර තියෙනවා තියෙන්නේ හරි සිතුමිනි කාත් එක්කද අදහස් වමාරු කරගන්න යාළුවා කියලා ඈ කතා කරන්න බැරි හින්දා රඟපානවනේ කර කර විවිධ ඒවා ඉතින් මට පේනවා හරි විසිපා රූප වල දැක්කෙන පරිදි කඩදාසියේ චිත්‍ර දිගේ දෙකරන වල දෙකම හමු වෙන විදිහට සිදුරු කරලා මේක දිගේ හරියම කොහොම රූපයක්ද කියලා අපෙන් අහන්නේ එතකොට කිසි ගැටලුවක් නැහැ මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා මේක දැන් මෙහෙම එකක් තමයි තියෙන්නේ එතකොට ඇත්තනම කියනවා නම් ආයේ ඊළඟ රූපේදී වෙන්නේ ඕක මේ පැත්තට ඇඳාම හරි නිකන් ඕක මේ පැත්තට අපි ඇඳුවොත් එහෙම ඔන්න ඔහම හරි එතකොට ඇඳෙන පුළුවන් ක්‍රම දෙකක් ගැන මම මේ කියන්නේ මේ මොකද ක්‍රම දෙකට පුළුවන් එක්ක මේක එතකොට මේක මෙතනමයි මේකේ කෙලින්ම මෙතන නේනවා මේකේ කෙලින්ම මෙතන නේද يعني මෙහෙම තියෙන එක අපෝ මේ පැත්තට එහෙනම් මෙන්න මේ රූපේ තමයි උත්තරේ හැටියට තියෙනවනේ තුන්වෙනි එක නේ ඔහොම එක තමයි තියෙන්නේ එතකොට දැන් ඕක අනිත් පැත්තට දිග හැරියා කියලා දැන් අනිත් පැත්ත මෙහෙම නමලා වම් පැත්තෙන් මෙහෙට නමලා ඒ වගේ වෙලාවට වෙන්නේ දැන් මෙහෙම තියෙන රූපේ ආ يعني පැත්ත මාරු වෙලා හරි මෙහෙම තියෙන රූපයක් දැන් මේකේ තියෙන අනිත් පැත්තට නමලා එතකොට මේ පැත්තට දිග හැරෙනවා නම් ඕකම අනිත් පැත්තට ඕම ඕම වෙනවා හරි ඔය දෙවිදියට තියෙන්න පුළුවන් මේක මෙහෙම උත්තරයක් මේක නෑ මේක කිසි ගැටලුවක් නෑ මේක මේ පැත්තට නමනවා කියලා අපි දන්න නිසා ඔකට තුන්වෙනි උත්තරේ තමයි එන්නේ අනිත් උත්තර කොහොමද ගැලපෙන්නේ නැහැ කියලා ඔයගොල්ලෝට පේනවා රයිට් නෑ 25ට ඔක කපලත් බලන්න නැති මුගක් අය ගැටලුවක් නෑ කොහොම හරි කමන්නේ කපලා හරි මොනවා හරි කළා නේද බලලා තිබ්බනම් හරි රයිට් හරි ඊට පස්සේ ගඩොල් කැට 46ක් මිදුලේ සිට ඉහළට මහලට ගෙන ඒමට කමල්ට අවශ්‍ය වුණා. හරි. ඔහුට එක අර ගෙන යා හැක්කේ ගඩොල් කැට 5ක්. ඒ අනුව ගඩොල් කැට සියල්ලම ගෙන යාවට ආව මාර්ග ගන්න. මේකයි කියන්නේ පුතේ එක පාරකට ගෙනියන්න පුළුවන්ලු 5යි නේ. එක වතාවකට යාර ගෙනියන්න පුළුවන් 5යි. එතකොට තියෙන 46ක් තියෙන. එතකොට 5 ගාන ගෙනිච්චොත් අර මෙදල බලන්න පුළුවන් අපිට ඕනනම් 46ට 5යි 9යි 9 45යි. එතකොට එකක් ඉතුරු වෙනවා. එතකොට මේ නව වතාවක් ගියාම එකක් ඉතුරු වෙනවා නම් මේක ගෙනියන්නත් තව වතාවක් අනිවාර්යයෙන්ම යා යුතුයමයි.
නැද්ද යා යුතුමයි එහෙමනම් 9යි 1යි 10 වතාවක් අනිවාර්යෙන් ওই ගඩොල් කැට ටික ගෙනියන්න යන්න වෙනවා කී වතාවක් යන්න වෙනවද 10 වතාවක් යන්න වෙනවා 10 වතාවක් යන්න වෙනවා right 10 වතාවක් යන්න වෙනවා right අපි යන් ඊළඟ ප්‍රශ්නෙට හරි Make up the depth taking Hadana Huluani, and the depth taking Hadana Huluani Abibalamu, Hari Animal Mahatagi, Atorlosu, Villa, Niamit Villa, Dora, Minitu Pahalak Medi. Hari, it's according to A and Operu, Atai Visan, Nusim Pinatunima, Yagi Villaing, Atai Visadano. Hari, Yagi Lang, Atai Visadano again, Yagi Orlosu, Niamit Villa, Minitu Pahalak Medi, in an animal at the Villa, Minitu Atai behind. At the Villa, Atai behind, eh? Itu kalau apa dikira, maya mehem gila, kalau ada niwar di villa, penen orlosu villa, atau yang hatris palu, ah, mehem gila, me niwar di villa, penen negri meka niwar di villa, meka niwal mahatya ke villa, hari, meka niwal mahatya ke villa, itu kalau niwar di ke di, maya gila balon kota, villa hati itu dimana atau yang hatris pahai, hari, atau yang hatris pahai, itu kalau maya atau yang hatris pahai kira kira ni mana? Meyak itu ada di mana ni pahlawan kembali ni, orang meyak orang lusi gatot meyak orang lusi nama dia ni orang. Dengan api itu dipetnya muteri hoya agan bulu. Meteri ini belum asal. Atai wisse ini dalam nama yang kan gigi pelawa minit tuh hatali ya. Barangan meteran teh mana atai pahai ini dalam atai hatali ispan lagi. Teteh ni gigi pelawa minit tuh hatali ya. Enam orang kerana dekeng orang ekar hadan bulan dipetnya kohom kata utteri minit tuh hatali ya. Kena kena. Enam ada ni ada. Enam mana ada. Hari utteri minit tuh hatali ya. Kena kena. Hadili ni. Pehadili ni ada ni, ni pehadili ni ada. Hari, hari. Abang ni langkah prosen itu, ni langkah prosen. Screen ni ke, si kono gan penene kapi screen ni ke, anna puluah. Api cuptak, ini angko balan. Kita kalian kavia gutti na kavia tu kem balang ni yang apa ya? Hari. Abi balamu, visi ada. Kaviye kaiti memang peli hatere niwar di anu peli orang mukad dekila hane. Mee kavi o golo ahlati ana orang tarang ni ada. Golong ye tiene kak ni hote. Ha, itu korang beri mehmet tiene nona, kohmet tiene nona. Sina si Devia. Gitu sari. Saran ni, Sina ke kulumali hiri midulatatu. Memenne, ni ada. Akhirnya utre hati orang golod dalat dia no na. Mana mereka ni? Tunggu ni ke ni? Hari ni pilih hari ni Sina si Devia, getulah sari saran ni. Sina kaya kulumali hiri, midulat aatu memenne. Hari ni ada. Hamba dia no DPEH kene ke dalat dia no na. Right. Ilangnya berde angko api. Ilang berde ni angko api mending dah. Awe. Right. Enam hari mekati eno. Rupai, adit trikona sanksiawa kiriya dekila. Deng, trikona sanksiawa. Apit pulau memeh ekam pade pihit trikona hoya napi danna ane. Ekam pade pihit trikona hoya napi danna ane. Danna. Api eke danna. Api eva de kerana memeh mane pomo dekare. Api kare mene meva ke puri sarla kriya kara kamanik kare. Right. Mene meva ke sarla. Meva napi dagat tane meva. Ilak kan? Nih, mami udah kelakar nih, vitara katakan nih. Karena me kelakar nih, vitara katakan nih. Hari, terus meten deka dagan nongkiwa, itu meten deka dagan nongkiwa, meten tuhna dagan nongkiwa, meten hatara dagan nongko. Eka lo udik itu nongko hatara itu nongko hatai deka nih. Nama Eka itu aja. Terus oke ganat, udik ini nongko. Me Eka deka tuhna hatara paha, om deka. Me ganah, meten deka aja kena. Me yata bete deka bulua. Meten deka dagan bulua, meten deka dagan bulua. Muka me Eka, Eka mau pahdi pilih dikono me. Ikan apa ni?
රයිට් එහෙනම් 1යි 2යි 3යි එතනත් 3ක් තියෙනවා රයිට් එතකොට ඒ ටිකේ 13ක් තියෙනවා තව ඔගේ ත්‍රිකෝණ තියනවද නැද්ද තියනවද නැද්ද තියනවා තව තියෙනවා රයිට් මේ මෙතන ඔයගොල්ලෝ දැක්කත් දන්නේ මෙන්න මෙහෙම ත්‍රිකෝණයකුත් ඕක ඇතුලේ තියෙනවා මෙන්න මේ මෙතනින් මෙතෙන්ද ඇවිල්ලා මෙතනින් මෙතෙන්ද ඇවිල්ලා මෙතනින් මෙතෙන් යන ත්‍රිකෝණයක් තියෙනවා තියනවද නැද්ද තියෙනවා ඊට පස්සේ ඒ විදිහම එකක් අනිත් පැත්තටත් තියෙන්න බෑ මෙතනින් මෙතෙන්ද එනවා මෙතනින් මෙතෙන්ද එනවා මෙතනින් මෙතෙන්ද යනවා ඒ විදිහම එකක් අනිත් පැත්තට තියෙන තව එකක් තියෙනවා ඒතකොට 13යි 2යි ඔක්කොම ත්‍රිකෝණ කීයද 15ක් හැදෙනවා 13යි 2යි ඔක්කොම ත්‍රිකෝණ කීයක් හැදෙන්න ඕනද 15ක් හැදෙන්න ඕන තවත් තියෙනවද නෑනේ ඔච්චරයි තියෙන්නේ එහෙනම් 15යි කියලා ගහලා දෙන්නට ඕන බලන්න 15යි කියලා ගහලා දෙනවද කියලා හරි සමහරවිට ඔය දෙක මිස් වෙන්නත් ඇති හුඟක් අයට හරි ඔය දෙක මිස් වෙන්නත් ඇති හුඟක් අයට right හරි අපි යන් ඊළඟ එකට 30 පිස්සෙනී එකේදී අපෙන් අහනවා කොටුව තුල ඇති ලොකුම ඉරට්ටේ සංඛ්‍යාවෙන් උදේ තියෙන ලොකුම ඉරට්ටේ සංඛ්‍යාව බලාගෙන කියපුවාම කෙරවල තියෙන 26 26 තමයි ලොකුම ඉරට්ටේ සංඛ්‍යාව කුඩා මුත්තේ සංඛ්‍යාව ගත්තාම කුඩා මුත්තේ සංඛ්‍යාව හැටියට උදේ තියෙන 5නේ 5 එනවා මේ 26 5ක් අඩු කරපම 1යි 21යි එතකොට මේකට මේ උත්තරය අහන්නේ අපෙන් ඕක දෙකෙන් ගුණ කරාම උත්තරේ කීයද කියලා අහන්නේ දැන් දෙවරක් එක 2යි දෙවරක් 2 4යි එහෙනම් 42යි නේද ඒක බොහොම සරල එකක් ඒකත් සමහර අය වැරදි කියලා දාලා තිබුණා මේ උත්තරයක් නැහැ කියලා හරි උත්තරයක් තියෙනවා ඔය අපූර්වට තියෙන උත්තරයක් නේද ඔච්ච ලේසි එකක් හරි උත්තරේ තියෙනවා හරිනේ රයිට් අපි ඉස්සරහට යන් වරණ වරණ හරි අපි බලමු වරණ කියන එක ලියලා තියෙනවලු 367 කියන එක අරගෙන හරි නෑ 352 කියන එක අරගෙන සෝරි මේක හොඳ අලුත් ප්‍රශ්නයක් හරි අපි බලමු 352 කියන එක අරගෙන වරණ කියන එක ලියලා තියෙනවා ඊට පස්සේ පවරණ කියන එක ලියලා තියෙනවා 367 අරගෙන අපිට ටිකක් හොයාගන්න පුළුවන් ඒවා ටිකක් තියෙනවා ටිකක් නෙමෙයි එකක් විතර මෙතන සමාන අකුරු බලන්නක තියනවාද කියලා තියෙනවා මේ මේක විතරයි හැබැයි සමාන අකුරු වලට තියෙන මේක වයන්න තියලා මේකෙත් වයන්න තියෙනවා එතකොට මේකේ මේ නයනු නයනු වෙනස්නේ එද දෙකක්නේ එහෙනම් මේකේ මේකේ සමාන ඉලක්කම් එකයි ඇත්තේ ආ එකයි තියෙන මේ 3 විතරයි තියෙන හරි 3 ආ එතකොට අපිට හොයාගන්න පුළුවන් වයන්න සමානයි අනිවාර්යයෙන්ම 3 වයන්න කියන්නේ 3මයි ඒක පැහැදිලිනේ අනිත් ඒවා එකක්වත් හොයන්න බෑ අනිත් ඒවා හොයාගන්නේ අපි බලමු කොහොමද හොයාගන්නේ කියලා රයිට් එතකොට පරිවි කියන වචනය ලියලා තියෙනවලු ඉලක්කම් එදාගෙන කොයි ඉලක්කම්ද කියලා තමයි අපෙන් අහන්නේ කොහොමද හොයාගන්නේ කියලා බලමු මීට කියලා දෙනවා හරියට අහගෙන කොහොමද හොයාගන්නේ කියලා එතකොට මේ මේකට ගියාම මේ ෆයන්න බලන්නකො මේ කොහේ හරි තියනවාද කියලා තියනවනේ ඉහත වචන දෙකේ මේ මෙතන තියනවනේ එහෙනම් පයන්න කියන්නේ ස්වර එකටම 16 17 16 17 මොකද්ද කියන්නේ දන්නේ නැහැ හැබැයි මොකද්ද කියන්නේ දන්නේ අපිට මේ දරගෙන ඉන්න ඕනේ නැහැ ඔය ගාන හදන්න ඊට පස්සේ මේ රයන්න කියන එක තියෙනවනේ මේකේ ආ එහෙනම් අනිවාර්යයෙන්ම රයන්න කියන්නේ පුතේ 15 12 15 12 පැහැදිලිනේ පැහැදිලිනේ රයි එහෙමනම් දැන් මේ පරිවි කියන එක ඇතුලේ බේම් මේ ඉලක්කම් 4න් 2ක් අනිවාර්යෙන් තියෙන්නම ඕන. ඉලක්කම් 4න් 2ක් අනිවාර්යෙන් තියෙන මොකද පයන්නයි රයන්නයි කියවෙන්නේ බෑ. 1 6යි 5යි ඒ කියන්නේ 4න් මේ දෙක තියෙන්න බෑ හැබැයි. මොකද පයන්න රයන්න එකම වචන නෑනේ. එහෙනම් මේ පයන්න 6යි 4යි ඒතර 6යි 7යි එකේ තියන්න බෑ. 5යි 2යි එකේ තියෙන්න බෑ. තියෙන්න පුළුවන් මේ 1 5 6යි 5යි තියෙන්න පුළුවන් 1 6යි 2යි තියෙන්න පුළුවන් 1 7යි 5යි තියෙන්න පුළුවන් 1 7යි 2යි තියෙන්න පුළුවන් ඕකේ කතන්දරේ එතකොට එහෙනම් මේ 6යි 7යි 5යි 2යි තියෙනවා අයින් කරන්න පුළුවන් අපිට
යන්නකෝ පළවෙනි උත්තරේ ගාවට පළවෙනි උත්තරේ අයින් කරලා දෙවෙනි උත්තරේ තියෙන 6 7 2 මේක වෙන්න දෙයක් නැහැ නේ කීයටවත් එහෙනම් දෙවෙනි උත්තරේ වැරදි කියලා ප්‍රතික්ෂේප වෙලා යනවා තුන්වෙනි උත්තරේ ගාවට යන්නකෝ 2 5 2 ම තියෙන අනිවාර්යෙන් ඒකට එහෙම රයිනු දෙකක් මේක ඇතුලේ නැහැ නේ කොහෙවත් එහෙනම් ඒකත් වැරදි ඒ උත්තරේ ප්‍රතික්ෂේප කරන අනිවාර්යෙන් උත්තරේ වෙන්නේ 628 කියන එකනේ 628 ඒක අර දෙක තියෙනවා මේ මේකෙන් 6 යන්න තියෙනවා 6 යන්න කියන්නේ පයන්න මේකේ 6 යන්න තියෙනවා මේක තමයි රයන්න දෙක තියෙනවා එහෙනම් මේක තමයි වියන්න පාරවි නේ එහෙනම් 628 කියන එකට ගහලා තියෙන්න ඕනේ හරි නේද බොහොම සරලව කියදුනේ මම හිතනවා තේරෙන්න ඇති කියලා අර තියෙන එක හොයාගන්න විතරයි තියෙන මෙන්න මෙහෙම කියන එක විතරයි හොයාගන්න තියෙන්නේ හරි නේ තේරුණා නේද ඔසිනි තේරුණා නේ සතින්දි තේරුණා නේද අවුඩි තේරුණාද තේරුණා හරි දුලිති හරි නේ රයිට් අපි යන් ඉස්සරහට 32 ඒක ලේසි එකක් අසුවයි කියලා දාලා තියෙනවා ඔන බලන්න දාලා තියෙනවා කියලා ඒක ගොඩක් සරල ඒවා ඈ හරි කම අමුතු වෙන මහන්සි ඉන්න දෙයක් නැහැ හරි ඊළඟ මෙහෙම කියනවා මේක හරිනේ අපි යන් ඊළඟට ඈ ඊළඟ මෙහෙම කියනවා කොහොමද කියන්නේ ඒ අත්තේ කුරුල්ලන් කීප දෙනෙක් සිටිති ඒ අත්තක් තියෙනවා මේකේ කුරුල්ලෝ කීප දෙනෙක් ඉන්නවා හරි B අත්තේ කුරුල්ලෝ කීප දෙනෙක් ඉන්නවා කීයද කියලා දන්නේ නැහැ ඊට පස්සේ කියනවා ඒ අත්තේ සිට කුරුල්ලන් අතරින් එක් කුරුල්ලෙක් B අත්තට පියඹා ගියේය ඒ අත්තේ ඉඳලා එකෙක් මෙහා පැත්තට පියමලා ගියාම මොකද වෙනවා කියන්නේ ඒ අත්තේ සිට කුරු එවිට බී අත්තේ සිට කුරුලන් ඒ අත්තේ ගන්නේ දෙගුණයක් නා මේ මේක වගේ දෙගුණයක් වෙනවා එක්කෙනෙක් ගියපු ගමන් මෙයා ගාව හරි මෙයා ගාව තියනවා වගේ දෙගුණයක් වෙනවා මෙයා ගාව ඒ කියන්නේ කතන්දරේ හරි ඊට පස්සේ කියනවා අතු දෙකේම සිටින කුරුල්ලන් ගන්න හා බී අත්තේ මුලින් හිට කුරුල්ලන් ගන්න පිළිවෙලින් අහන්නේ ඉස්සරවම හොයා ගන්න ඕනේ අතු දෙකේම හිටපු අය ඊට පස්සේ හොයා ගන්නව නැත්නම් B අත්තේ හිටපයි. ඒමයි පිළිවෙලින් හොයා ගන්න තියෙන්නේ අපිට. හරි. එතකොට ඔක හොයන්න ලේසිම ක්‍රමය තමයි පුතේ. උත්තර වලට යන්නේ. හරි ඔය සමීකරණ නමන කරන්නේ. ඒව මොනවද ඕන්නේ? උත්තර වලට ගියානම් හරි. දැන් අපි යන්කෝ පළවෙනි උත්තරේට. පළවෙනි උත්තරේ තියෙන්නේ පුතේ 9යි 3යි නේ. ආ. ඔක්කොම ඉන්න ගාන 9යි B වල 3යි කියලා ගත්තොත් එහෙම B වල 3යි නම් 9යි කියන්නේ 9න් 3ක් කරනවා 9යි ගාව 6ක් වෙන්නේද? අය මෙයා ගාවට එකක් ගියා මෙයා වගේ දෙගුණයක් මෙයා වෙන්නේ නැහැ උත්තරේ හරිද කෙනෙක්ම අයින් කරන්න පුළුවන් අපිට හැදෙන්නේ නැහැ දෙවෙනි උත්තරේ ගාවට යන්නකෝ දෙවෙනි උත්තරේ ගාවට ගියාම 5යි 9යි එතකොට මුළු ඔක්කොම 5යි B එකේ 9යි කියලා B එකේ 9යි නම් අය මේකේ 5යි වෙන්න බෑ ඒක කොහොමවත් හරිද මොකද අතු දෙකේම ඉන්න ගාන 5ක් කියලා B එකේ 9යක් වෙන්න පුළුවන් නැහැ අනිවාර්යයෙන් වැරදි නේ අනිවාර්යයෙන් වැරදි හරි කියවනකොට වැරදි කියලා තේරෙන්න ඕන ඊළඟ එක අතු දෙකේම ඉන්න ගාන 9යි කියලා B එකේ හිටපු ගාන 5යි කියලා. සමහරට වෙන්න පුළුවන්. 9න් 5ක් අය කරපුවම A එකේ මුලින් ඉඳලා තියෙන 4යි. දැන් අර කියන කාර්යය සෙට් වෙනවාද කියලා බලන්න ඕනේ. මේ 4න් එක්කෙනෙක් මෙහාට ගියොත් මෙයා ගාව එකක් වෙනවා. එතකොට මෙයා සමානයි 6යි වෙනවා. මෙයාගෙන් එකක් අඩු වෙනවා. එතකොට මෙයා 3ක් වෙනවා. 3 වගේ දෙගුණයක් තමයි 6 කියලා කියන්නේ. එහෙනම් උත්තරේ හරියටම හරි. උත්තරේ ගාන ගියාම ඉතාලම පැහැදිලි. මොකද්ද පැහැදිලි වෙන්නේ? එහෙනම් B අත්තේ මුලින් හිටියේ 5යි. ওই අතු දෙකේම ඉන්න ඔක්කොම ගාන 9යි. එහෙනම් 9යි 5යි කියන උත්තරේ තමයි ගහලා තියෙන්නේ. 5යි 9යි එහෙම නෙවෙයි. අහලා තියෙන අනිත් පැත්තනේ. අතු දෙකේම හිටපු ගාන මුලින් එන්නත්, D අත් හිටපු ගාන පස්සෙන්නත් හදලා තියෙන. එහෙනම් එහෙම තමයි තියෙන්න ඕන 9යි 5යි කියලා බලන්න එහෙම තියනවාද කියලා. ඇතනේ. ඇත 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 ඇත. රයිට්. හරි පුතා අපි යන් ඊළඟට. Shari. Yes. හරි. පොතක මිල රුපියල් 75යි 750ක් නම් ඒ වගේ පොත් පහක මිල කීයද කියලා යහන්නේ. හරිද 75යි 750ක් තියෙනවා පොතක මිල ඒ වගේ වුණා පහක්. සරලයි මොකද කරන්න තියෙන්නේ නේ? පස්සරා බිඳුව පුතේ බිඳුවයි පස්සරා පහ 25න් පහ දානවා දෙකක් ඉතුරු වෙයි.
පස්සරක් පාවිස්පායි 22 27න් හත දානවා දෙකක් ඉදිරි පස්සරක් හත 35 35 2යි 37යි එහෙනම් රුපියල් 377යි 750යි කියලා උත්තරයක් ඔකේ තියෙන්න ඕන තියනවනේ තියනවනේ රුපියල් 377යි 750ක් තියෙන්න ඕන බලන්න එහෙම කියනනම් හරියක් දාගන්න හරි හරිනේ හරි අපි අපුදේ ඊළඟයකට ගම කොට්ටාසේ දිස්ත්‍රික්කය දැක්වීමට නිවැරදි අදැති රූපයන්. ඒතර ගම තියෙනවා කොට්ටාසේ තියෙනවා නේද? දිස්ත්‍රික්කයේ තියෙන උඩින්ම තියෙනවනේ දිස්ත්‍රික්කය. දිස්ත්‍රික්කය ඇතුලේ තියෙන කොට්ටාසේ, කොට්ටාසේ ඇතුලේ තියෙන ගම. එහෙම වෙන්නේ නැව නැත්තේ. එහෙනම් මොනවා හරි තුනක් පිළිවෙලින් යන්න ඕන. හරි. එතකොට ඔගේ උත්තරේ හැමනේ බලන්නේ නේද? පළවෙනි එකේ මේ දිස්ත්‍රික්කය ඇතුලේ කොට්ටාසේ, මේ කොට්ටාසේ ඇතුලේ ගම. එහෙනම් ඕක තමයි හරි උත්තරේ. දැන් ඊළඟයකට යන්නකො ඊළඟ එකේ වෙන්නේ නැහැ, කෙරෙන්නේ නැහැ වැඩි. මේක දිස්ත්‍රික්කය කියලා ගත්තොත් මේක කොට්ටාසේ කියලා ගත්තොත් මෙහෙම ගම කියලා. ඒක කොට්ටාසේට ගමටයි දෙකටමයි කියන කැලේ දිනන. එහෙම එකක් නැහැ නේද? ඒක වැරදි. නේද? ඊළඟට යනකො මේක දිස්ත්‍රික්කය කියලා ගත්තාම මේක කොට්ටාසේ කියලා ගත්තාම කොට්ටාසේ ඇතුලේනේ ගම තියෙන්නේ. කොට්ටාසේ පිට නෙමෙයි ගම තියෙන්නේ. එනවා එක වරදිනවා නේද? දැන් ඔයගොල්ලෝගේ අදාළ කොට්ටාසේ දිනන එක එකයි දැන් එක එක නේ වෙනස්. දැන් මම දැන් මේ වෙනකොට මං ඉන්නේ මින්නේදී. ඒතොර මම ආයේදී මේ නිකුරක් ගොඩ කියන කොට්ටාසේ. හරි? නිකුරක්. ඒතොර දැන් තව සමහරු මැදිරිය තව සමහරු මෙතන ඉන්න රත්නපුරේ නේද තව සමහරු ඕපනායක නේද තව සමහරු මාතර මෙතන මාතර අයත් ඉන්නානේ නේද හරි එතකොට තව සමහරු කලුතර නේ මේකේ කලුතර අයත් ඉන්නානේ සමහර අය කලු බෝවිල නේ හරි සමහර අය ඉන්න රත්නපුරේ හරි එක එක පැති වල දෙහි ඕවිත නේ එක එක කොටස ඒව ඇතුලේ තමයි ගම් හැම එකක්ම තියෙන්නේ හරි ඒව ඇතුලේ ගම් තියෙන්නේ පැහැදිලිනේ රයිට් ඊළඟ ප්‍රශ්නේ හරි නේ හරි අපි යන් ඉස්සරහට හරි ඉනේස්ගේ වයස නෙතකිගේ වයසට වඩා දෙගුණයකට අවුරුදු 3ක් වැඩිය. හරි නෙතකි ඉන්නවා ඉනේස් ඉන්නවා. හරි එකම පන්තියේ යාළුවෝ දෙන්නෙක් නේද? ඉස්කෝලේ එකම පන්තියේ උපදින්නේ මං හිතන්නේ දෙන්නා. එක පන්තියේදී ඉනේස් නෙතකි ආවෙන්නේ නැහැ. හරි නෙතකේ ඉනේසු ඉන්නවා මෙහෙම කියනවා ඒවන මෙතන ඉන්න දෙන්න ඇදෙන නෙමෙයි වැඩිවල් දෙන්න ඉන්නේ නේද හරි නෙතකිගේ වගේ අවුරුදු දෙගුණයට වැඩි අවුරුදු 3ක් වැඩිලු ඉනේස්ට හරි එතකොට නෙතකිගේ වයස 8යි කියලා දීලා තියෙනවා එහෙනම් මෙයාගේ වෙන්න ඕන එයාට වැඩි දෙගුණයක් 8ේ දෙගුණේ කියන්නේ 16යි 16යි ඊටත් වැඩි 3ක් වැඩි කියලා කියන්නේ 19යි ඉනේස්ගේ 19යි අහන ප්‍රශ්නේ තමයි එහෙමනම් මොකක්ද අහන්නේ ඉනේස්ගේ වයස නෙතකිගේ වයස මෙන් දෙගුණයක් වන්නේ තව අවුරුදු කියා මෙයාගේ වගේ මෙයාගේ වයස දෙගුණයක් වන්නේ තව අවුරුදු කියා ඉස්සරහට යනවා එහෙනම් මෙයාට 9 වෙනකොට මෙයාට 20යි දෙගුණයද නැහැ මෙයාට 10 වෙනකොට මෙයාට 21යි දෙගුණයද නැහැ මෙයාට 11 වෙනකොට මෙයාට 22යි දෙගුණයද ඔව් එතන තමයි දෙගුණය එහෙනම් 1යි 2යි 3යි එහෙනම් තවත් අවුරුදු 3කින් තමයි අරයක වගේ දෙගුණයක් වන්නේ එහෙනම් ඔන්නෝම උත්තරේ දාලා තියෙන්න ඕන හරි 35 35ට පළවෙනි එක 35ට පළවෙනි එක ආ 35ට පළවෙනි එක 35ට පළවෙනි එක හරිනේ හරි අපි යන් 37ට හිස්තැනට ගැලපෙන ආගේ මොකද්ද කියලා අහනවා සංඛ්‍යා රටාව හොයාගන්න ඇති කියලා මම විශ්වාස කරනවා හරි සංඛ්‍යා රටාව හොයාගන්න ඇති කියලා විශ්වාස කරනවා මම තුනෙන් තුන තුනේ ගුණාකාර වෙන්නේ නේද 10 18 54 තුනෙන් ගුණ වෙලා තියෙන්නේ ආය තුනෙන් ගුණ වුණා 18 හැදුණා 18 තුනෙන් ගුණ වුණා 54 හැදුණා එහෙනම් 54 තුනෙන් ගුණ වෙන්න ඕනනේ 54 තුනෙන් ගුණ 3 වරක් 4 12යි 2යි 1ක් ඉතුරුයි 15 1යි 16යි එහෙනම් 162 කියලා මෙතන උත්තරේ එන්න ඕන 162 ඉතින් 162 ඒවා තුනක් ගුණ වෙලා තමයි එතන 480යි එහා පැත්තේ හැදුණේ හරි එහෙමනම් මෙතන 162 කියන උත්තරේ ඔයගොල්ලෝ අරගෙන තියෙන්න ඕන හරි ඔබ තියෙන්න ඕන ඔබ තියෙනවා නම් හරි හරිනේ රයිට් අපි යන් ඉස්සරහට අදින අපේ පෙපර් ඉවර කරමු යන්නත් එපා කට්ටිය මම පොඩ ලකුණු එහෙමත් අහන්න කැමතියි බලමු කැමති නම් චුට්ටක් කියලා මිනිත්තුවක් දෙකක් ඉන්න ඉඳලා ලකුණු එහෙම මම එක එක කෙනාගෙන් පොඩක් අහන්නම් බලන්න අවසාන දවස නිසා නේද හරි රයිට්
මම ඉන්නවා නංගි ඉන්නවා අක්කා ඉන්නවා මම ඉන්නවා නංගි ඉන්නවා පුතේ අක්කා ඉන්නවා රයිට් එතකොට මම ගාවට වැඩිය 3ක් අඩුවෙන් නංගි ගාව තියෙන මම ගාවට වැඩිය 3ක් වැඩියෙන් අක්කා ගාව තියෙන අපි 3 දෙනා ගාව තියෙන 18යි අපි 3 දෙනා ගාව තියෙන 18යි හරිනේ අපි 3 දෙනා ගාව තියෙන 18යි එතකොට වෙන මෙහෙම එකක් පැහැදිලි වෙන්න ඕන ඕගොල්ලොන්ට Mene kini kami kahadana pulang, kami kipet ini utara lini komat kahadana pulang, utara ini gawat kian, kelim utara yang oke, dahana pulang. Mereka kata dari kau tiernya, dan mea gawat tuna adu ini, mata wedi tuna adu, mea gawat mata wedi tuna wedi, mea wedi tuna mea ada dunut muka dari ini, akka gawat wedi tiernya tuna dunut, mea ada tuna kekutnya itu, ya mage gawat samai na, mea gawat tuna adu na, ya mage gawat samai na, tuh dengar samai na nih, dunut ya. Ah, ini kan ngapain ini kan hitam pulau, pernah gue dahar tuh neng bedanat pulau, dahar tuh neng bedanat pulau, dahar tuh neng bedubah, mana kiri deh, haya, ini haya kaya nih mama, mama haya ini mata beri tuna kado kaya nih nanggi gawat tuna, ini mata beri tuna pedi kaya nih kagawa nama, ini gue kaya utere, utere orang gawat kaya, tuh ya utere, ini mah, dan gue di kekutukan barang nama haya pahalai pahalai tuh nih dahar tay, ya jadi itu kan ini, ahana pilih bela haya muka dahana pilih bela, mage nanggi gaya kaya, ini mage pahalai ni ada di ini nona haya ඉලංග නංගිගේ කියන ඕන තුන ඊළඟට අක්කාගේ කියන ඕන නමේ එහෙනම් 6 3 9 කියන උත්තරේට තමයි ගහලා තියෙන්නේ. ඔක වෙන උත්තරත් ඇති 3 9 3 6 තියෙනවා 6 9 3 තියෙනවා ඒවා එකටවත් ගහලා බෑ. 6 3 9 කියලා දෙවෙනි උත්තරේ දින ආන් එකට තමයි ගහලා තියෙන්නේ. හරි. එහෙම නැත්තම් වැරදි. 6 3 9 කියන එක ගහලා නැත්තම් වැරදි. හරිනේ. පැහැදිලිනේ. හරි. 36ට This side pilih tuh ini tuna, this side tuna, this side tuna ya. This satu, ayo kahana, this satu itu ekasi ayat dek, this satu ekasi ayat dek, hari, this satu ekasi ayat dek, right. Apa ya, this nama ini ekat, hari, this nama ini ke manggil bodi, sangkia di kagak kami bodi rawatan, ekar rawatila libatan ini, malam rawatila nanti ya hari lian nanti, hari, peti ke nilbo ola pahat tiennya, hari. Nilewa pahak tiyenawa ratu ewa hatarak tiyenawa ඊට පස්සේ කහ පාට ඒවා හයක් තියෙනවා කහ ඒවා හයක් තියෙනවා හරි අපෙන් අහන්නේ ඔය පෙට්ටිය දිහා බලන් නැතුව එකම පාට එකම වර්ගයේ බෝල දෙකක් ගන්න නම් කී පාරක් ගන්න ඕනද එක පාටක් කියලා දීලා නැහැ නිල් කියලා දීලත් නැහැ රතු කියලා දීලත් නැහැ කහ කියලා දීලත් නැහැ දැන් අපි nil කියලා දුන්නොත් අපි දන්නවා අර මේ දෙක එකතු කළා එකක් ඒක අතන්දරේ දන්නව ඔගොල්ලෝ කහගල දුන්නා දැන් මේක මොනවත් එහෙම කියලා නැහැ මොනවා හරි එකම જાතියකින් ගන්න කොච්චරක් ගන්න ඕනද කියලා අහන්නේ ආ හරි එහෙනම් දැන් පළවෙනි එක ගත්තා කියලා අපි හිතමු පළවෙනි එක nil පාට වෙනවා දෙවෙනි එක අනිවාර්ය රතු පාට වෙන්න පුළුවන්ද බැරිද පුළුවන් පුළුවන් රතු පාට වෙන්න පුළුවන් ඊළඟ එක කහ පාට වෙන්න බැරිද පුළුවන් කහ පාට වෙන්න පුළුවන් හතරවෙනි එක ගත්තොත් හතරවෙනි එක ගත්තොත් අනිවාර්යෙන් නිල්ුණොත් නිල් දෙකක් හැදෙනවා රතුුණොත් රතු දෙකක් හැදෙනවා කහුණොත් කහ දෙකක් හැදෙනවා එහෙනම් අනිවාර්යෙන්ම හතරවෙනි වතාවේදී එකම જાතියේ පාට එකම පාට වර්ගයේ බෝල දෙකක් හැදෙනවාමයි නේ හැදෙනවාමයි පැහැදිලිනේ හරි එහෙනම් ඕගොල්ලෝ දාලා තියෙන පිළිතුර ඇරෙන්න හතරයි කියන්නේ මේ සංඛ්‍යාව අපිට වැඩක් නැහැ ඒ සංඛ්‍යාව වැඩක් තියෙනවා හැබැයි මෙහෙම වුණා පෙට්ටි දිහා බලනකොට අනිවාර්යෙන් රතු පාට බෝලයක් ගන්න නම් කීයක් ගන්න? ආන් එතකොට නිල් 5යි 6යි 11යි 1යි 12යි. ඇයිදින්නේ මතකයි නේ අපි මොන තරම් කතා කරලා තියෙන්නේ. හරි? ඒක අන්දරේට ගුණා නේද? මෙතන ඕනෑම පාටක් මෙතන ගැටලුවක් නැහැ. කොහොම හරි එක જાතිය පාට දෙකකින් එක සෝරි එක જાතිය පාටකින් බෝල දෙකක් එනවා නම් කීයක් ගන්න ඕනද කියලා අහන්නේ. අහපු ගම මේ උත්තරේ එනවා. පැහැදිලි නේද? පැහැදිලි. හොඳටම පැහැදිලි. රයිට්. ඊළඟ කෙනා සුනිල් රුපියල් 1000ක් වටින බාණ්ඩයක් මිලටගෙන සුනිල් රුපියල් 1000ක් වටින බාණ්ඩයක් ගන්නවා හරිද රුපියල් 1000ක් වටින එකක් ගන්නේ හරි මේක අරගෙන හතරෙන් එකක ලාභයක් තියාගෙන ආපහු විකුණන හතරෙන් එකක ලාභයක් තියාගෙන ඒ කියන්නේ 1000ෙන් හතරෙන් එකක් 10 10 හතරට බෙදලා එක කොටස 10 හතරට බෙදනවා කියන එක අපිට පුරුදු ඉහෙමන කොහොමද පුරුදු ඇයි ලීටර් එකට මිලිලීටර් 250ව 4යි කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 250 ව 4යි කිලෝමීටර එකකට මීටර 250 ව 4යි ඔක මතකේ නිකන් කටපාඩමේ තියෙන එකනේ
එහෙනම් 1004ට බෙදලා කියන්නේ අනිවාර්යයෙන්ම 250යි කියන එකනේ. ආ 1004ට බෙදලා කියන්නේ රුපියල් 250යි කියන එක. එතකොට එහෙනම් මෙයා 250ක ලාභයකුත් තියාගෙන තමයි විකුණන්නේ. එහෙනම් 1008ට ගත්තු එක තවත් රුපියල් 250ක ලාභයකුත් එක්ක විකුණපුවාම 0.52යි 1250යි රුපියල් 1250යි කියලා තියෙන්නට ඕනේ. රුපියල් 1250යි කියලා තියෙන්නට ඕනේ. රයිට්. අර ඉනිස් අහලා තිබුණා මට ප්‍රශ්නයක්. ඉනිස් ඔයාට මේ ක්‍රීසෙන් කියන්නේ අනිත් අතට දෙකක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක තුට්ට මේ ගාවම කියලා දීගෙන යන්න. දැන් අර මෙහෙම අහනවා. හරි මම මේක නිකන් ඔයාව ප්‍රශ්නෙම නැතුව දැන් මොනව හරි බෙල් එකක් කියලා දෙමුකෝ. බෙල් එකක් හරි මොකක් හරි මේකට ඕන දෙයක් ආදේශ කර ගන්න පුළුවන්. හරි විනාඩි එකක් වදිනවා එලාම් එකක් කියලා දෙන එකක් විනාඩි දෙකකට සැරයක් වදිනවා. අනික විනාඩි හතරකට සැරයක් වදිනවා. අනික විනාඩි පහකට සැරයක් වදිනවා. අපෙන් අහනවා පෙරවරු 5යි 20ට 5යි 20ට ඔය තුනම එකපාර නාද වුණා නම් 5යි 20ට ඔය තුනම එකවර නාද වුණා නම් ආයි නැවත ඔය තුනම එකවර නාද වෙන කීයටද කියලා ඔය එක කොහොමද හොයන්නේ කියන එකනේ තියෙන ප්‍රශ්නේ හරි ක්‍රම දෙකකට හොයන්න පුළුවන් මෙන්න මේ ක්‍රම දෙකම හොඳට අහගන්න දෙකකට හොයන්න පුළුවන් එකක් තමයි මේවා මෙහෙම ඉස්සරහට යන්න පුළුවන් ඕන්න තවදියක් ඉස්සරහට යන්න පුළුවන් හරි එතකොට මේ ලොකු එකකින් අපි අංක 5යි 20 එනං ආවදී 5යි 25ට ආය 5යි 30ට ආය 5යි 35ට ආය 5යි 40ට ඔන්න ඔහොම ඉස්සරහට යනවා මේක හතරෙන් හතර කියොත් 5යි 24ට 5යි 28ට 5යි 32ට 5යි 36ට 5යි 40ට මං හිතන ඇති වෙයි කියලා හරි ඊට පස්සේ 5යි 22 බලනවා 5යි 22 මේ තුනේ විදිහද නෑ යන්න වෙන ඉස්සරහට 5යි 20 අතර නෑ 26 නෑ 5යි මම මේක අඳින්නේ නැති පල්ලයට පල්ලයට ගොඩක් කනින් ඉඳලා හරි 28 5 28 මේකේ තියෙනවා මේකේ තියෙනවා මේකේ නෑ එහෙනම් යන්න වෙනවා 5යි 30 මේකේ තියෙනවා මේකේ නෑ මේකේ තියෙනවා එහෙනම් ගන්න බෑ 5යි 32 මේකේ නෑ මේකේ තියෙනවා මේකේ තියෙනවා මේකේ නෑ අයින් කරන්න වෙනවා 5යි 34 මේකේ තියෙනවා මේකේ නෑ මේකෙත් නෑ එහෙනම් අයින් කරන්න වෙනවා 5යි 36 මේකේ තියෙනවා මේකේ නෑ අයින් කරන්න වෙනවා 5යි 38 මේකේ තියෙනවා මේකේ නෑ මේකෙත් නෑ අයින් කරන්න වෙනවා 5යි 40 ආ මේකෙත් තියෙනවා මේ මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා මේකෙත් තියෙන තුනේම තියෙන. එහෙනම් ආය තුනම නාද වෙන්නේ කීයටද? 5යි 40ට. ඔය එක ක්‍රමයක්. එහෙම නැත්නම් මෙහෙම හොයන්නත් පුළුවන්. කොහොමද හොයන්නේ? බෙන් මේ තුන් දෙනාගෙම බෙදෙන කුඩාම සංඛ්‍යාව හොයා ගන්නවා. ඒක හොයන්නේ මේ මෙයාගෙන් තමයි පටන් ගන්න. 5නේ 5ේ ගුණාකාරට ගියාම 5 ගන්නවා. 5යි 5 4ෙන් බෙදෙන්නේ නැහැ. 2කින් බෙදෙන්නේ නැහැ. එහෙනම් අයින් කරන්න. 10 ගන්නවා. ඊළඟ 10නේ තියෙන්නේ. 10 ගත්තාම 10 4ෙන් බෙදෙන්නෙත් නැහැ 2කින් බෙදෙනවා එහෙනම් ඒකත් අයින් කරන්න. ඊට පස්සේ 15 නේ තියෙන්නේ. 15 මේකෙන් බෙදෙනවා මේකෙන් බෙදෙන්නේ නැහැ මේකෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟ 20 20 බෙදෙනවා. 20 පහේනොත් බෙදෙනවා 4ෙනොත් බෙදෙනවා 2කිනොත් බෙදෙනවා. එහෙනම් ඒක තමයි මේ තුනෙන්ම බෙදෙන කුඩාම සංඛ්‍යාව 20 කියන එක. එහෙනම් 20 මෙතන ඉඳලා 20ක් එකතු කරලා දෙන්න. 5යි 20 ඉඳලා 20ක් එකතු කරාම 5යි 40. ඒත් උත්තර එනවා නේද? ඒත් උත්තර එනවා නේද? ඔය ක්‍රම දෙකටම හදාන්න පුළුවන්. හරි? කැමති විදිහක් පාවිච්චි කරන්න පුළුවන්. ඉනිස් තේරුණා කියලා මම හිතනවා. ඉනිස් තේරු නැත්නම් ආයෙම කෝල් එකක් හරි දීලා අහගන්න. හරි. හරි අපි බලමු චුට්ටක් කට්ටියෙන් පොඩ්ඩක් අහලා මොකද වෙලා තියෙන්නේ කියලා. නේද? වෙන්න දෙයක් නැහැ. වැඩේ කොට දීලා ඇති නේද? රයිට් 33ට එක්කෙනෙක් අහනවා නේ. 33ට. ඔහොම ඉන්නේ. තව අපි මේවා කරේ නැහැ. රයිට් 33ටත් ඔහොම කියන්නම්. 33ට පුතේ තුන්වෙනි උත්තරය රයිට් එතකොට දැන් ඔන්න එහෙනම් පේපර් එක කතා කරලා ඉවරයි රයිට් පේපර් එක කතා කරලා ඉවරයි විභාගෙට යන්න ඕන විදිය පිළිබඳව උපදෙස් ගිය සතියේ දුන්නා නේ අපරාඩක් දුන්නා කවුරු හරි ආපදි මාපියන්ටත් දුන්නා ඕගොල්ලන්ටත් දුන්නා ඒ නිසා ආයෙ විභාග ගැන කිසිම කතා කරන්න දෙයක් නැහැ පුතේ හරිද යන්න උදේට හොඳට නේද කලින් දවස් හොඳට නිදා ගන්න මේ දවස් ටික අමුතුවෙන් මෙව කරන්න එපා ලෙඩ දුක් හදා ගන්න එපා නේද වෙන වෙන කෑම කන්න යන්න එපා අමතර දේවල් කරන්න යන්න එපා හරිද හොඳට ඉන්න සාමාන්‍ය විදියට කාලා බීලා නාලා ඒ ඉන්න විදියට සාමාන්‍ය විදියට ඉන්න සාමාන්‍ය විදියට ඉඳලා සෙනසුරාදා දවස් උදේම යන්න උදේම ගිහිල්ලා හොඳට ලියලා හොඳට නේද හොඳ ලකුණක් අරගෙන කතා කරලා කෝල් එකක් දීලා කියන්නේ සර් ලිව විභාගේ මාර්ලේසි විභාගේ උගන්වපුව තමයි ආවේ එහෙම කිව්වා චෝ හරි කතා කරලා සමහර අය මාර ඇඩ්‍රස් එක දාන්න කියලා කිව්වා සමහර අය දාලා තිබ්බා කීප දෙනෙක් දාලා තියෙන්නේ අනිත් අය සමහර කැමති නැති වෙන්න පුළුවන් පාව කාලෙක එකතු වෙන්න එයා ඉතින් කොහොමදත් කමන්නේ විභාගංක දාලා තිබ්බොත් මට පුළුවන් රිසල්ට් එක එන කාලේ වෙනකොට
සමහරක් කියලා ඔයගොල්ලෝ කලින් මට බලන්න හැකියාව තිබුණොත් බලලා ඔයගොල්ලෝ පණිවිඩයක් දෙන්න අර නම් ෆෝන් නම්බර් එක තිබ්බොත් මට කතා කරලා කියන්න පුළුවන් ඕන අපි දුමු ඔසිනි කියලා උදාහරණයක් විදියට ඔසිනිගේ නම්බර් එක මට තිබුණොත් මම ඔසිනිගේ බලන ටක් ගන්න මම විභාගයක තිබ්බොත් මම ඔක්කොගේම බලනවා මම හැමදාම එහෙමයි හරි විභාගයක තියෙන ඔක්කොගේම බලනවා ඒකට බලලා ආ ඔසිනිට මට කතා කරලා කියන්න පුළුවන් ඕම් බුදේ ලකුණු වයර වෙච්චරක් තියෙනවා නිකන් මාර එකක් නේ හරි හරි එතකොට ඒක නිකන් පොඩි ගතියක් තියෙනවා නේ හරි එහෙම හරි රයිට් එහෙම පුළුවන් හරි ඒ නිසා විභාගයක් ගිල නැත්නම් ඔයගොල්ලෝගේ ලකුණු එහෙම අඩු කරන්නේ මට අඩු කරන්න බෑනේ නේද මං ගායද පාරදී නේ ඔය පේපර් බලන්නත් මම නෙමෙයිනේ හරිද මම පේපර් බලලා බලන්න මෙහෙ එන ඔයෙන් එනවාද කියලා හොයන්න බෑ අංක විතරනේ තියෙන්නේ අපි බල එහෙම පේපර් බලද්දි හොයන්න බෑනේ ඔය මේක වාරගේ මෙයාගේ එහෙම කියලා දැන් ඔයගොල්ලෝ කියවා කියලා එහෙම හොයන්න බෑ අංකෙදි තියෙන විභාගාංකේ හොයන්න අපි දන්නේ නැහැ දැන් අපි මෙහෙ බලනකොට අපි දන්නේ නැහැ කොහේවද කියලා බලනකොට ඉතින් කාය කායද කියලා දන්නේ නැහැ එහෙම මොකක්වත් ඒ මොකක්වත් කරන්න පුළුවන් දෙයක් නැහැ වෙන ව්‍යාපාර කරන්නත් නෙමෙයි ඕගොල්ලෝගේ ඔය ඉදිරි සේවය අරගෙන නිකන් ලියුම් එවලා අර සමහර කර කම්පියුටර් ක්ලාස් අරම්මන ඔය වගේ ගන්නද මම එහෙම ඒවා කරන්න එහෙම නෙමෙයි ව්‍යාපාර කරන්න එහෙම නෙමෙයි හරි සමහර කරාට වෙන පන්ති වලට ඒ වගේ ඒවා කරන්නත් ගන්නවානේ ඒ මුගේටවත් නෙමෙයි මම අර ඒව කරේ ඕගොල්ලොත් එක්ක මොනවා හරි මේවා කරලා පස්සේ කාලෙදී අර එකතු වෙලා මම කිව්වා වගේ පොඩි වැඩසටහනක් හදාගන්න ඕගොල්ලෝ හැමෝම මාත් එක්ක අවුරුද්දකට සමහර අවුරුද්දක් ඊටත් වැඩි කාලයක් වගේ හිටියා සමහර මාස දෙකක් තුනකුත් හිටියා සමහර මාස දෙකකුත් හිටියා නේද අවසාන මාසෙත් හිටපුවා මේ දැන් ඉන්නවා කොහොම වෙතත් කමන්නේ අපුදේ සහයෝගයක් දැක්කෝ ඔයගොල්ලෝ තුඟක් අය ඒ වෙනුවෙන් පන්තියේ හිටිය මේ දෙක ඩක්කා ඉඳලා මුදල් ගෙවූ නොගෙවූ සියලු දෙනාටම හරිද සුභ ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැම කෙනෙකුටම පුළුවන් පුදේ විශ්වාසයෙන් ඉතාමත් නිහලින් සමත් වෙන කිසි ගැටලුවක් නැහැ හරි ඒක නිසා ඔයගොල්ලෝ මගේ පන්තියෙන් මොනවා හරි ප්‍රයෝජනයක් ගත්තා නම් මම පුතාලා ඒක අරගෙන ගිහිල්ලා ලියලා ඉවර වෙලා හොඳ දෙයක් කරලා ඉවරලා හොඳ දේ හොඳ විදියට අවසානයේ හොඳම තැනකින් නිමා කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ඔයගොල්ලන් ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරනවා කාටවත් ලෙඩක් දුකක් රෝගයක් පියක් නැතුව පේපර් එක ලියලා මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝගේ ප්‍රතිචාරය කොහොම හරි හොඳ ප්‍රතිචාරයක් අනේ සර් හරි අපි වැඩේ ගොඩ ගියා කියලා